ජාතික පක්ෂණ යෝජනායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට මාතරදී අද උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. ඒ සරත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවේදී. එතුමාව මාතර පුරවරයට ආදරයෙන් පිළිගන්නට මේ මොහොත වන විට ජනතාව සැදී පැහැදී සිටවා සජිත් සමිතුමාට සජිත් ප්‍රේමදාස මහතුමාට සජිත් ප්‍රේමදාස මහතුමාට අනාගත නායකයාට අනාගත රාජ්‍ය නායකයාට අනාගත ජනාධිපතිතුමාට අනාගත ජනාධිපතිතුමාට අනාගත ජනාධිපතිතුමාට අනාගත ජනාධිපතිතුමාට අනාගත රාජ්‍ය නායකයාට සජිත් එනවා තේමා පාටින් ජනහමුව සංවිධාන කර තිබුණේ මාතර එක්සත් ජාතික පක්ෂ සංවිධායක මුදල් අමාත්‍ය මංගල සමරීර මහතා ඇතුළු මැති ඇමතුරුන් විසින්. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද ඊට සහභාගී වුණා. සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීම වෙනුවෙන් සංවිධානය කළ පළමු රැස්වීම බදුල නගරයේදී පසුගියදා පැවති අතර මේ එහි දෙවැනි ජනහමුවයි. කොහෙද ඊයේ රාත්‍රියේ ඉඳලාම වහිනවා මේ පිට්ටනිය මහා මඩ වගුරක් වෙලා තිබුණා. ඒත් මම උදේ සජිත් ප්‍රේමදාස ඇමතුමාට කෝල් එකක් දුන්නම මොකද්ද කරන්නේ 11ටත් වහිනවා. ඒ වෙලේ එතුමා මට කියපු දේ තමයි සෝබා ධර්මයටවත් අපේ ගමන ආපස්සට හරවන්න දෙන්න එපා. වරුසාව වැස්සත් අවුව පෑවුවත් මම මාතරට එනවා රැස්වීම තියන්නේ කිව්වා. සමහර ස්වාමීන් වහන්සේලා මට පන්සල් වල දෙන්නේ එපයි කියලත් යම් යම් නීති රීති දානවා. ඒකට ප්‍රශ්නයක් නෑ. නමුත් මම සන්තෝෂයි කියන්න ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක් පන්සල් සංවර්ධනය සඳහා වෙන් කරලා තියෙන්නේ මේ ආණ්ඩුවෙන් කියන එක. මගේ ආදරණීය අම්මේ තාත්තේ මෙතනින් සමු ගන්නකොට නැවතත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් ගොඩනගන්න එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් බිහි කළා. තමුන් නාසලගේ දුක්ඛ දෝමනස්යන් නිවන්න කටයුතු කරන්න ඕන. ඒ හොර තක්කඩි රැළ එක මිටට අරගෙන පරාද කළා. එහෙම අපිට මොන බලවේගය ආවත් දුක් විඳින වේදනාවෙන් ඉන්න අහිංසක මිනිහගේ වේදනාව තේරෙන නායකයෙක් අපිට ඕන කරනවා නේද? අපි නායකතුම ආරක්ෂා කරන ගමන මේ පක්ෂය ආරක්ෂා කරන ගමන, පාක්ෂිකය ආරක්ෂා කරන ගමන, රට ආරක්ෂා කරන ගමන. ඇයි අපි සජිත්ව ගේන්නේ? ඇයි අපිට සජිත් කියලා කියවෙන්නේ? එතුමා දේශපාලනය කරේ තමාගේ පියා ඉන්න කාලේ නෙමෙයි. ප්‍රේමදාස මහත්තයාගේ වියෝවෙන් පස්සේ 94 ඉඳන් 2009ට අවුරුදු 25ක් සජිත් ප්‍රේමදාස මහත්තයාට දේශපාලන අත්දැකීමක් තියෙනවා. තාම අවුරුදු 52යි. 70 කෝටට වඩා මේක කොල්ලෙක් අම්මෝ, මේක කොල්ලෙක්. එතකොට 52 මිනිහට තව අවුරුදු 25ක් දේශපාලනය කරන්න අත්දැකීම තියෙනව නේද මගේ අම්මේ තාත්තේ? රැල්ලට බය නම් රැල්ලට එන්නේ නැහැ. වැල්ල ළඟ රැල්ලත් පාගලා රැල්ලටත් ඇවිල්ලා සජිත්ව ජනපති කරනවාමයි කියන පොරොන්දුව සාධිකේ මාතරදී දෙනවා. සද්දන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරලා, සද්දන්ත ජනපරපුරක් නිර්මාණය කරලා අපි ලොව ජයගන්න ශ්‍රී ලංකාවක් ආරම්භ කරනකොට ඒ උදෙසා ජාතික ආරක්ෂක වැඩසටහනක්, ජාතික ආර්ථික වැඩසටහනක්, රට සමගි කරවන වැඩසටහනක්, රට එක්සේසත් කරන වැඩසටහනක්, රටේ ඒකීය භාවය තහවුරු කරන වැඩසටහනක්, රටේ ජනතාව සුඛිත මුදිත කරවන වැඩසටහනක් අපි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. දේශපාලන ගජමිතුරුකම් වලට අපි ඉඩ තබන්නේ නැහැ. හිතාදර මිත්‍රවරුනි, නොවැම්බර් දෙසැම්බර් මාසේ මේ රටේ ජනතාව ඒ වැදගත් හැරවුම් ලක්ෂයේ තීන්දුව ගන්නකොට මම ඔබලට පොරොන්දු වෙනවා දිවාරෑ නොබලා අපි අපේ ජනතාව ශක්තිමත් කරලා ජයග්‍රාහී මාතෘභූමියක් අපි මේ රටේ බිහි කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමති. ලැස්ති වෙන්න සියලු දෙනාම, එක්රොක් වන්න සියලු දෙනාම, ශක්තිමත් වෙන්න. මේ රටේ ජීවත් වෙන පවුල් 160ක, පුරවැසියන් 120, මේ සියලු දෙනාම රජ කරවන යුගයට ඔබ සියලු දෙනාම ලැස්ති වෙන්නේ කියලා ඉල්ලීමක් කරමින් ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අස්සලාමු අලයිකුම්, වනක්කම්, දෙවි පිහිටයි. Yeah.